කෙසෙල් අල තෝරා ගැනීමේදී විශේෂයෙන් අපිට දැන් ඇම්බෙන් වගේ කෙසෙල් කනක් කපපු ගහක් ගත්තොත් ඒ අලේ ගණව ගන්න ඕන සති දෙකක් ඇතුළත. ඒ වගේ පැලේකින් අපිට 150ක් විතර තමයි පැල ගන්න පුළුවන්. 100ක් පැල ගන්න අවශ්‍ය නම් මාස 5ත් 7ත් 4 වයස තියෙන කෙසෙල් අල කැබිලි ගත්තොත් වැඩි පැල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. නමුත් ඒක ආර්ථික වශයෙන් පාඩු නිසා අපි කෙසෙල් කැන් කපන ලද අල ඇලන් මේ වගේ තාවන් දාන්න ගැනීම වාසිදායක තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් මේ අලවල අලගුල්ලගේ හානිය තදේට තියෙනවා. ඒ වගේ කොටස් තියෙනවා නම් අයින් කරන්න ඕන. මේ වගේ සකස් කරගත්තු අලයල් අපි ගත්තොත් එහෙම මේකෙන් අල කැබලි 6ක් 8ක් විතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක කෙසෙල් කනක් කපපු ගහක් නිසා මේ වගේ අලේ දෙකට බැඳින් කපල මේ අංකුර වලට හානි නොවෙන්න ග්‍රෑම් 400ක් 500ක් පමණ බර කැබලි වලට කපා ගන්නවා. මේ පල්ලෙහා එන අංකුර අපිට හදා ගන්න පුළුවන් වුණොත් හොඳ කඩුපත් මොරෙයියන්ගේ හැඩේ තියෙන පැලම ලැබෙනවා. ඊට උඩින් එන ඒ වගේ ගන්ට අහමුණොත් අපිට බොහෝ දුරට ලැබෙන්නේ කන්‍යා මොරෙයියන්ගේ ලක්ෂණ තියෙන පැල. විශේෂයෙන් මෙන්න මේ වගේ අලගුල්ලගේ හානි තියෙනවා නම් ඒ කොටස් මේ වගේ අයින් කරලා අයින් කිරීම තුළින් අලගුල්ලගේ හානි හුඟක් අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා මේ පිහිය ඉතාමත් වැදගත්. මේ අපි මේ පිහිය සකස් කරලා තියෙන්නේ අල කැබලි කපන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවත් අනිත් එක අල කැබලි සුද්ධ කිරීම සඳහා මේ හැඩේට වී ෂේප් එකට කොටසක් ඉවත් කරලා තියෙනවා. අංකුර වලට හානියක් නොවෙන්න සුද්ධ කිරීම ඉතාමත් වැදගත්. මොකද අංකුර කැපුණොත් අපිට පැල නිෂ්පාදනයේ ක්‍රියාවලියට බාධාවක් සිද්ධ වෙනවා. මෙන්න මේ අලේ අල කැබැල්ල ඉතාමත් යෝග්‍යයි. මේකෙන් හොඳ සංඛ්‍යාවක් අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රතිකාර ධාවනයේ සාදා ගැනීම සඳහා අපි ජලය ලීටර් 5ක් විතර ප්‍රමාණයක් අරන් ඒකට අමු ගොම තාච්චි 2ක් විතර ප්‍රමාණයක් දාලා දිය කරනවා. මේ දියරේ දාන හදනකොට ඉතාමත් වැදගත් එකක් තමයි ඝන ද්‍රාවණයක් තාට තියෙනවා. ඒ ඝන ද්‍රාවණයක් තාට තියෙන තරමට ප්‍රතිකාර කාර්යය ඉතා හොඳින් සිද්ධ වෙනවා. ඊට අමතරව පළු සහ ගොම වලින් දිලීර මර්ධනයක් සිද්ධ වෙන අතර තවදුරටත් ඒ කාර්යය සාර්ථක වීම සඳහා අපි කැප්ටාන් තිරාම් වගේ දිලීර නාසිකයකුත් ග්‍රෑම් 2ක් විතර ප්‍රමාණයක් දාලා දිය කරගන්න. මේ වගේ ඝන ද්‍රාවණයක් තාට සාදා ගත්තාම අපි අල කැබලි මේක ඇතුළට දැමුවම මේ අල කැබලි වල ආලේපයක් වශයෙන් තැවරෙනවා මේ ද්‍රාවණය. ඒක මේ පැති රෝග හා කෘමිහානි මර්ධනයේට ඉතාමත් හිතකරයි. එහෙම දාලා ගත්ත අල කැබලි අපි මඳපවනේ විනාඩි 15ක් 20ක් විතර ප්‍රමාණයක් තියලා තමයි තවානේ පැලහිටවන්නේ. මේදී සෙන්ටිමීටර් 30ක් පමණ පළල කාණුවක් අපි කපා ගන්නවා ඉස්සරවම. ඊට පස්සේ ඒ කාණුවට මෙහෙන් තව කාණුවක් කපනවා නම් ඒ අතරතුර අඩි 2ක් සෙන්ටිමීටර් 60ක් තියෙන්න ඕන. මේ විදිහට විශාල අක්කර ගානක වුණත් අවශ්‍ය පැල සපයා ගැනීම සඳහා තවන් කිරීම ඉතාමත් වැදගත්. මතක තියාන්න ඕන කාරණේ තමයි කාණුවේ පළල සෙන්ටිමීටර් 30යි කාණු 2ක් අතර පරතරයේ සෙන්ටිමීටර් 60යි. මේ වගේ කපා ගන්න කාණුවක ගැඹුර අඟල් 8ක් පමණ තිබ්බාම හොඳටම ඇති. මේ විදිහට සකස් කර කාණු තද පොළොවක් තියෙන තැනක සකස් වුණොත් එහෙම වර්ෂා කාලයේදී වතුර බැහැයම ඉතාමත් දුර්වලයි. ඒ කියන්නේ ජලවාහනේ. ඒ හින්දා ඒ ජලවාහනේ සාර්ථක කරගැනීම සඳහා මේ විදිහට උදළු තලෙන් හැජ්ජහල පස් ලෙවල් කරන්න නැතුව ඊටමත් පිටින් කොම්පෝස්ට් දාලා අල කැබලි තවන් දැමීම ඉතාමත්ම යෝග්‍යයි.
මේ විදිහට කාණු සකස් කරලා කොම්පෝස්ට් දැම්මට පස්සේ කොම්පෝස්ට් අපි පොඩ්ඩක් මේකේ තුනී කරන්න ඕන. ද්‍රාවණයේ ගිල්ලු අල කැබලි ගෙනල්ලා පතු කොටස උඩට සිටින්න. අල කොටස යට සිටින්න තවං කරන්න ඕන. තවං කරලා ඉවරල මේකේ මේ මතුපිට වැහෙනකන් පස් දාලා ඊට උඩින් කොහොමත් අතුරන්න ඕන. තෙතමනේ ආරක්ෂා කිරීම සඳහා අපිට හොයාගන්න පුළුවන් මොකක් හරි මාධ්‍ය පිදුරු, එහෙම නැත්නම් කොහොබත්, එහෙම නැත්නම් කොලරොඩු උනත් කමක් නැහැ. වසුනක් වශයෙන් මේ උඩින් දාන්න ඕන. විශේෂයෙන් ඒකේ වාසිය තමයි තෙතමනේ ආරක්ෂා වීම සහ ඉක්මනින් පැල ලබා ගැනීම කාර්ය සිද්ධ වෙනවා. ඒ නිසා කොහොබත් තියෙනවා නම් කොහොබත් ඉතාමත් යෝග්‍යයි.